දශක දෙකහමාරකට අධික කාලයක් අපේ සංගීත ශාස්ත්‍රය තුළ බොහොම හොඳ ජනප්‍රියත්වයක් රඳවාගෙන තියෙන. ඒ වගේම දිනෙන් දින දවසින් දවස අලුත් දේවල් කරන්න නැවුම් දේවල් කරන්න වෙනස් දේවල් කරමින් ප්‍රේක්ෂක ඔබට මට අපිට සමීප වුණු ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායමක නියමුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් ඒ වගේම දක්ෂ නිවේදකයෙක් විදිහට කාලයක් පුරාවටම අපිත් එක්ක එකතු වෙන හිතවතෙක් විදිහටත් ඒ වගේම රංගන ශිල්පියෙක් විදිහටත් මෙන්න මේ ආදී ගොඩක් කාරණා තුලින් මට ඔබ හඳුනා දෙන්නට පුළුවන්. ඒ වගේම ගොඩක් විවෘතව අදහස් ප්‍රකාශ කරන සමාජයේ ප්‍රසන්න ඕන කෙනෙක් දැක්කම හොඳ හිනාවකින් සංග්‍රහ කරන ගොඩක් හොඳ ගතිගුණ තියෙන පුද්ගලයෙක් විදිහටත් මට මේ ජනප්‍රිය තරුව හඳුන්වා දෙන්නට පුළුවන්. මම සංගීත කණ්ඩායම ගැන කියව නිසාම සංගීත කණ්ඩායමේ නම කියන්නම්. ඒත් එක්කම ඔයගලන්ට මතක් වෙවි කවුද කියලා. මේරියන්ස්. ඔව් ඉන්නවා. නාලින් පෙරේරා අයිබුවන්. අයිබුවන්. කොහොමද විස්තර? විස්තර මරු. අලුත් විස්තර මරු. අලුත් විස්තර අලුත් ඒවා ගොඩක් මේ දවස්වල වෙලා තියෙන්නේ හැම පැත්තෙන්ම. සංගීත කණ්ඩායම පැත්තෙන් ගත්තොත් නම් බොහොම සුන්දරම දෙයක් සිද්ධ වුණා අයිය පෙරේදා. අද වශයෙන්ම හෙට අනිද්දා වෙද්දී හීරෝ ටීවී කෙත් එක ප්‍රචාරය වෙයි. තමයි බඹා කිටු හැටි. බඹා කිටු හැටි කියන්නේ අද වශයෙන් බොහොම කෙටින් කියනවා නම් බොහොම සුන්දර දෙයක්. පවුලක් හැදෙන තැන දෙන්නෙක් එකතු වෙන එකයි. ඒ දෙදෙනාට ජීවිතේ ඉදිරි ගමන යන්න කරන සුබ ප්‍රාර්ථනාවක් තමයි මේ ගීතය හරහා. මේක බොහොම ලස්සන මියුසික් වීඩියෝ එකක්. අපි 70 දශකයේ ආර්ට් එකට තමයි මේක වීඩියෝ පටිගත කරේ. මම හිතන්නේ මේරියන්ස් බෑන්ඩ් එක මම හිතන්නේ මේ වගේ වීඩියෝස් නිතර දෙවිලේ කරන්නේ නැහැ. ඉතින් මේ කරපු හොඳ වැඩක්. එහෙමනම් මොන හිරු ටීවී ප්‍රේක්ෂක ඔබට සුභාරංචියකුත් එකතු කළා නලින් පෙරේරා. අපේ මේ විශේෂාංගයන අතරතුරේදී ඔබේ ලස්සන රුව ඔය ලස්සන කේශ කල්යාණියත් එක්ක අද දවසේදී චිත්‍රයට නගන දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙන ශාමෙන් වෝක අයිබෝන් ඔබත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එහෙමනම් වැඩේ කරගෙන යන්න පොඩි කාල වේලාවක් නිතින් ලස්සන චිත්‍රයට නගන්න. එහෙමනම් මේ මම සින්දුවක් කියන්නද? යේ! මම සින්දු කියන්න බෑ. ඒ නිසා මම හිතුවා මේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ටයක් ගන්න නිසඳසක් වගේ මම මේ ගීතය කියනවා කියලා ඒකට සමා වෙන්න ඕනේ. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි. බිඳුනු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි. ෆස්ට් ක්වෙස්චන්. ප්‍රේමය වෛරය අතර වෙනස ඇත්තටම කෙස් ගහක්ද? ප්‍රේමය වෛරය ඇත්ත වශයෙන්ම ඒක බොහොම හොඳම ප්‍රශ්නයක්. මේක කාලෝචිත ප්‍රශ්නයක්. ප්‍රේමය වෛරය අතර කෙස් ගහ. මම හිතන්නේ කෙස් ගහ කියන කතාව මැද්දට තියාගන්නේ නැතුව මම කතා කරන්නම්. මොකද ඔක අපි හැම දෙයකටම හේතුවක් කරගන්නවනේ චූටි චූටි දේවල්. ප්‍රේමය වෛරයකට හැරෙන්නේ මං හිතන්නේ අපි මනුෂ්‍යයන් හැටියට ගෑණිය වේවා පිරිමිය වේවා අපි තුල වැදගත් කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි හදවත සහ මනස. හදවත සහ මනස. මම විශ්වාස කරනවා අපි සමාජයේ බහුතරයක් තීන්දුව තීරණ ගන්නේ මනසට අනුකූලවයි. හැබැයි අපි හදවතට සවන් දුන්නොත් අපි ඔය වෛරය ප්‍රේමය කියන දේ දෙපැත්තකම තියාගෙන යන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට හදවත කියන්නේ හැම තිස්සෙම අහිංසකයි ඇත්ත කියන තැනක් හදවත කියන්නේ. මනස ඊට වඩා වෙනස්. මනස කියන්නේ ඇත්ත දෙනවා මෙතනට. නමුත් ඔයාට ඕනේ නම් ඒක පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් කපටි කමෙන් වැඩි වෙන පාරකට හරව ගන්න පුළුවන්. මම හිතන්නේ එතකොට කෙස් ගහ නෙවෙයි එතන කෙස් ගහට වඩා ලොකු පරතරයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද වෛරය සහ ප්‍රේමය කියන්නේ අන්ත දෙකක්නේ. ඔව්. ඉතින් මේ තීරණයක් කියන්නේ කෙස් ගහකට සමාන නම් කරන්න බෑ. ඒක බරපතල දරුණු ඒරියා එකක් කව වෙන දෙයක් කියලා මම හිතන්නේ. මොකද ප්‍රේමයක් කළා සිතකින් වෛර කරන්න පුළුවන්. අන්න එතනට තමයි මම එන්න හැදුවේ. එහෙම වෙන්නේ අපේ මේ කපටි මනස නිසායි. එසේ කරන්න බෑ. මොකද හදවත කියලා ඉවර ඒක කරන්න එපා. ඔබ වැරදි මේ කරන්න එන දෙයක් කරන්න එපා. නමුත් අපේ අවශ්‍යතාවය අපේ තියෙන తాවකාලික සැප පහසුව වින්දනය ගැන හිතලා මනසින් අපි ස්විච් කරගන්නවා. කරාට කමක් නැහැ කියන එක. ගැහණියත් එකයි පිරිමියත් එකයි එතනදී. කාටත් ඇඟිලි දෙක කරලා මෙයා වැරදි අරය වැරදි කියන්නේ සමාජයේ වෙනදේ. මොකද මිනිස්සු කැටියට ඔය සිද්ධිය මා තුලත් තිබුණු දෙයක්.
මම විශ්වාස කරනවා මෙතන හැර මම ඒ දේ නොකරම ඉන්නේ. හැබැයි මම අත්දැකීමෙන් කතා කරන්නේ. දැන් ප්‍රේමය බිඳුණු දවසනේ මේ වෛරය ඇති වෙන්නේ. ඒ ඒ කවදාවත් දැන් බුදුහමඳුර දේශනා කළ තියෙන විදිහට නම් වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ අවෛරයෙන්ම තමයි සංසිඳෙන්නේ. මේ අපේ ආගමේ හැටියට. එතකොට දැන් ඒ ඒ වෛරය තුළදී නැවත ප්‍රේමයක් හටගන්න පුළුවන් කියලා හිතනවද නාලින්? ඒක වෙලා තියෙන මෙහෙමනේ දැන් අපි වෛරය නැති කරගන්න හිස්තන් පුරව ගන්න හදනවා. හිස්තන් පුරව ගන්න හදනවා. මොකද උදාහරණයකට ගත්තොත් දැන් මම කසාද බැඳපු කෙනෙක්. මම බිරිඳට අවුරුදු ගාණක් ආදරය කරලා කසාද බැඳලා දරුවෝ හදලා ඔය අතරතුරේ මොන හරි ප්‍රශ්නයක් උඩ මෙන්න ප්‍රේම කරපු හදවත් කුඩු පට්ටම් වෙලා දෙපැත්තකට ගිහිල්ලා දැන් ඔන්න ඒකට එක එක හේතු හොයා ගන්නවා. ඒ කියන්නේ අර හිස් තැන පුරව ගන්න වෙන වෙන චරිත ලං කර ගන්න බලනවා. ඔක සාමාන්‍ය දෙයක්. මමත් කරයි බලන් ඉන්න ඔබත් කරයි. හැබැයි මම අන්නෙතනට එන්න හදන්නේ ප්‍රේම කරපු හදවතකට කවදාකවත් වයි. හැබැයි අතුලාන්තයේ කතා. අතුලාන්ත හැමතිස්සෙම ටොකු අනිනවා. ඔබට මං කිව්වා නේද? ඔබ මේ කරපු දේ හරිද? 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 වැරදිනේ. වැරදිනේ. ඕකම හිත ඇතුලේ කියලා අපිට පේන්නේ කාටවත් කියන්නේ. නමුත් අපි ඒක වහගෙන අපි පටන් ගත්ත ප්‍රශ්නය මේන්ටේන් කරන්න පුරුදු වෙනවා. අපි පටන් ගත්ත මොන හරි දෙකඩවීමක් වුණා නම් දෙපැත්තකට ගියා නම් ඊට පස්සේ මේ දෙන්න උත්සාහ කරනවා ඒ ප්‍රශ්නය බොහොම ලස්සනට පරිස්සම් කරගන්න. ප්‍රශ්නේ පරිස්සම් කරගන්න බලනවා. හැබැයි ඒ ඔක්කොම කරන්න මේ මනසෙන් හිතලා මනසින් හිතුවට හදවත වද දෙනවා. හදවත කෑ ගහනවා. හදවත ෆයිට් එක දෙනවා. ඔබ නෑ ඔබ ඔහොම නෙමෙන්න ඕන ඔබ වැරදි මේ දේ කරා. ඔබ සවන් දීපන්. ඉතින් ඔහොම වෙලා මානසික වශයෙන්ද හැම මිනිස්සෙක්ගින්ම. එතකොට ප්‍රෙෂර් එක එන්න ගත්තම මට විතරක් නෙවෙයි. මගෙත් එක්ක ඉන්න කෙනාද තව කෙනෙක් එක්ක ඉන්න කෙනාද මට මේ ඔක්කොම මේක බලපානවා. ඔන්න යුද්ධයක් කරනවා. නේ යුද්ධයක් කරනවා. දැන් හරි. ඇති කියලා හිතනවා. තවත් ඕන කතා කරගෙන යන්න ඕනේ. ඕනනම් තව දෙන්න. ඕනනම් තව දෙන්න. දැන් මේ අපි ඊළඟ ප්‍රශ්නයට යන් අපිට තියෙනවානේ කාල වේලාවත් එක පොඩි සටනක් ඒ නිසා දැන් මම මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන නලින් පෙරේර කවදාවත් මේ ප්‍රශ්නය මේ කවදාවත් වෙන්න එපා කියන ප්‍රාර්ථනාවත් එක්කමයි මම මේ ක්වෙස්චන් එක දාන්නේ. තමන්ට තියෙන සැප සම්පත් එකවර අහිමි වුණොත්. තමන්ට තියෙන සැප සම්පත් එකවර අහිමි වුණොත් මම හිතනවා මගේ ඔයා මගෙන් අහපු කිසි ගැටලුවක් නැහැ. මොකද මුලවදී ඉඳලම සැප සම්පත් අරගෙන ආපු කෙනෙක් නෙවෙයි නිසා අපි ගොඩක් වෙලාට ජීවත් වෙද්දී පර්සනලි මම මගේ ජීවිතේ තියෙනවා යම්කිසි ප්‍රතිපත්තියක් ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනේ නැති දේවල්. නමුත් ප්‍රශ්නේ අහපු නිසා මම කියන්නම් ජීවත් වෙන්නේ ඇත්ත වශයෙන්ම අර සල්ලි නිසා නෙවෙයි. ජීවත් වෙන්න සල්ලි ටිකක් තිබ්බම ඇති. පැහැදිලිද මම කියපු දේ? අනිවාර්යයෙන්. ජීවත් වෙන්නේ සල්ලි නිසා. සල්ලි නිසා නෙවෙයි. නමුත් ජීවත් වෙන්න සල්ලි තියෙනට අවශ්‍යයි ප්‍රමාණයට. ඒතර ඕක තියාගත්තා මට කිසි ගැටලුවක් නැහැ. මොකද මම බින්දුවේ සිට ආපු මිනිසෙක් හැටියට සැප සම්පත් අහිමුනොත් බින්දුව කොතනද තිබ්බේ කියලා මට තාම මතකයි. ඉතින් ඒක නිසා ඒක මම ගැටලුවක් කරගන්නේ නැහැ. මම අනිත් දේ දන්නවා මේ සියල්ල අනිත්‍යයි. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හෝ මේ සියල්ල දාලා තියලා අපිට යන්න වෙන එක මම විශ්වාස කරනවා. අද මොන සැප සම්පත් තිබ්බත් මම හැමතිස්සෙම මගේ පුරුද්දක් තියෙනවා ජීවිතේ උදේ නැගිට්ටම මට ලැබිච්ච දේ මම ස්තුති කරනවා. හැබැයි ඒවා නැති වෙච්ච දවසකට මට නැවත ඒවා පිට දරාගෙන මිනිසෙක් විදිහට මේ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් ශක්තිය විතරක් මම ඉල්ලනවා. ශක්තිය විතරක් ඉල්ලනවා. එච්චරයි. මොකද මට ඒක මම හිතන්නේ මට විඳ දරා ගන්න පුළුවන් වෙයි. එකවර තියෙන සියලුම සැප සම්පත් නැති වුණත් ඒ ගැන පසුතැවිලි වෙන්නේ නැතුව ඒ ගැන විඳ දරා ගන්න ආත්ම ශක්තියක් ඔබ තුළ තියෙනවා. ඔව් මොකද මම හිතන්නේ එය තමයි සත්‍යය. ජීවිතයේ සත්‍ය බුදුරජාණන් වහන්සේ මනාවට පැහැදිලි කරලා තියෙනවා. මම කතෝලිකෙක්. නමුත් බෞද්ධ ධර්මයේ තුල ගොඩාක් දේවල් මගේ ජීවිතේ මම අරගෙන තියෙනවා. හැබැයි කතෝලික වශයෙන් ක්‍රිස්තුස් වහන්සේත් මේ සියල්ල ලස්සනට දිලිඳුකම කියන දේ එතනින් ආරම්භ වෙන දේ අපිට කොච්චර උඩට ගියත් ආයෙ පස්සට ආවත් බැකෙන්න අපිට අවශ්‍ය නැහැ. මොකද ආගම දහම තුළින් අපිට දීලා තියෙන එකයි. අන්න ඒකයි දහමක් තුළින් අපි ජීවිතවලට ගන්න ඕන දේ. මම හිතනවා මම එතන ඉන්නවා. මුංචා දෙකක් ඇත වෙන්නේ නැහැ කියලා අය කියන්නේ නේ. හොඳයි. එහෙනම් කියන්නකෝ. දැන් ගැහැණියට තියෙන නොයෙකුත් අර්ථ කතන.
ගොනිකුත් ඉදර නිර්වචනය කරලා තිනවා ගැහැණියව. සමල්ලාට කියනවා මේ හැඳි මිට එනවන තමයි ගැහැණුන්ට තියෙන 64 මායම් තියෙනගේ තියෙන ගැහැණුන්ට. ඒ වගේම කවදාවත් සෑහීමකට පත් කරන්න බැරි චරිතයක් මේ ගැහැණිය කියලා කියන්නේ. දැන් ඔය කාරණා සමහරක් වෙලාවට මේ සමාජයත් එක්ක හරි අර්ථශූන්‍ය වෙලා තියෙනවා කියලාත් මට හිතෙනවා. ඒ නිසා මම කැමති නලින් පෙරේරා ඔබගෙන් දැනගන්න ගැහැණිය නිර්වචනය කරන්න. ගැහැණිය anu කවරෙක්ද? ගැහැණිය anu ඇත්ත වශයෙන්ම මොකද මගේ ජීවිතේට ගැහැණිය මිස වෙන කිසි කෙනෙක් සම්බන්ධ වීමෙන් ජීවිතයේ අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත. එතකොට මං වෙනුවෙන් මගිත් සමග උරුනර ගැටි යන්නින් එක චරිතයකට ගැහැණිය ගත්තොත් මම විශ්වාස කරනවා ගැහැණියව ඇත්ත වශයෙන්ම අපි හිතන්න පුළුවන් නෝනක්කාරද මෝඩද උසද මහතද කැතද කළුද සුදුද කියනක නෙවෙයි වැදගත්. මොකද මේ සියල්ල අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. මං කිව්වාගේ අර මම දැන් මේ අවුරුදු ගණනාවක් පහු කරලා අත්දැකීම් හරහා මම ජීවිතේ තන අත්දැකීම් එක්ක හදවතින් මේ දිහා බැලුවොතින් මේ කළු වුණත් කැත වුණත් ඒ ගැහැණිය සමහරට ඔබට හරි ලස්සන සුන්දර කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා මම උත්සාහ කරන්නේ මම හිතන්නේ මගේ ජීවිත පෙරලීම් වලින් පස්සේ මම විශ්වාස කරනවා ගැහැණිය සහ උදාහරණයක් මගේ බිරිඳ ඇයට මගේ ගෞරවය සහ ඇයට සලකන්න පුළුවන් උපරිම තැන. මොකද එතකොට තමයි යාගෙන් ඒ ප්‍රතිචාරය මට නැවත ලැබෙන්නේ. අනිවාර්යයෙන්. මං හිතනවා ගැහණිය බොහොම කෙටින් අචුර විචුරණ අවශ්‍ය නැහැ. හැඳි මිටියේ තරමට ධර්ය මේ ඔක්කොම තියෙන්නේ අපි දෙදෙනෙක් අතර පවත්ව ගන්න ඩීල් එක අනුවයි. ඩීල් එක කියන්නේ බොහොම සුන්දර ගනුදෙනුවක් තියෙන. මම උදේට නැගිටලා good morning කියලා හග් එකක් දීලා බොහොම මොනසුම් ආදර දුන්නොත් මට පෙරලා ලැබෙන්නේ ඒ උණුසුම් හාත් තමයි. මම ලස්සන්ට සුබ උදෑසනක් කියලා ලස්සන ආමන්ත්‍රණය කරොත් hina වෙලා ඒ කියන්නේ උදේ නැගිට ගමන් අපි කියනවානේ ගෑණිකේ නිම පාට බලා ගන්න පුළුවන් උදේ නැගිට ගමන් කියලා. ඒ වෙලාවට තමයි අපි ඇත්ත හදවතින් කතා. ඒ වගේ නැවත පෙරලා ලැබෙනවා. ඔය ක්‍රමවේදය නිවස තුල කරගන්න පුළුවන් නම් විශේෂයෙන් මම මේ දේ පොඩි උදාහරණයක් එක්ක කියනවා. මොකද නව යුවතිපති අද අපි දකිනවා ගොඩක් සංගීත කණ්ඩායම් මම ගොඩක් විවාහ මංගල උත්සව වලට සහභාගී වෙනවා. කසාද බඳිනවා මාසය දෙකයි ඩිවෝස් වෙනවා. අනිවාර්යයෙන්. කඩා බිඳින, ඒ කියන්නේ දරා ගැනීම ශක්තිය නැහැ, විසීමේ ශක්තිය නැහැ. අවබෝධය නැහැ. ඔව්. ඉතින් ඕවා මටත් තිබිච්ච දේවල්. මමත් ඒ ඔක්කොම කුඩුපට්ටම් කරගත්ත චරිතයක් නේ. චර මේ බණ කිව්වට දැන් හැබැයි මම මේ දැන් ඇත්ත කතා කරන්නේ ලබාගත් දේ බෙදා ගැනීමක් කරන්න. ඉතින් ඒ නිසා ගැහණියව වර්ණනා කරන්න මම හිතන්නේ බලන් ඉඳලා කියන්න ඕන තරම් දේවල් මම කලාකරුවෙක් කරගෙන මටත් කට දෙනවා ගොඩක් දේවල් කියන්න. හැබැයි ඒක ප්‍රායෝගික අත්දැකීම විඳ ගන්න නම් පළමුකොට මම ගැහැණියට එහෙම නැත්නම් බිරිඳට ඒ වර්ණනාව දෙන්න. ඒ පෙරලා නැවතත් මට ලැබෙන්නේ ඒකයි. දැන් මෙහෙම එකක් මම ඔයාට හයියෙන් ගැහුවොත් ඔයා නිකන් ඉදීද අනිත් පැත්තට දිනවා. ඒක ඉතින් ඔටෝමැටිකලි වෙනවා. දැන් ඔයා උදේ හම්බෙච්ච ගමන් good morning නෑ ඔයා ලස්සන හිනාව දාලා දත් ඉස්තිගිලට දාලා මට කොච්චර සංග්‍රහයක්ද මම පිළිගත්තේ නැත්නම් පොඩි දෙයක් පිළිගන්නේද? කාරණා තුනකින් හදවත දිනා ගන්න පුළුවන්ද? good morning කියුවම වචන දෙකයි. ඊළඟට තියෙන්නේ අපිට නොමිලේ තියෙන හිනාවයි. ඔය තුන දුන්නම අපිට 3000ක් විතර ලැබෙනවා. පොඩි දෙයකින් ගොඩාක් ත්‍රිසක් අපි වටා එක්රොක් කරගන්නන්න පුළුවන් අපේ සිනහවෙන්නේ. තවත් ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. කාල වේලාවත් එක්ක පොඩි සටනක් තියෙන නිසා පුංචි විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු මම නෙවෙයි මම විශේෂඥයත් එක්ක. ගොඩක් ආදරයක නබර ගොඩක් සමීපතම ජනප්‍රිය තරුවක් නලින් පෙරේරා කියලා කියන්නේ. ඉතින් එයත් එක්ක අපි වෙනස් වූ කතා බහක මේ විද මාතෘකාවසේ ගොඩනගන ප්‍රශ්න තමයි අපි මේ විදිහට මේ දාගෙන යන්නේ. දැන් උදෑසනම නැගිනකොට බොහොම හොඳ සිතුවිලි වලින් අවදි වෙනවා කියලා කිව්වා. මට හිතෙනවා මේ ප්‍රශ්නට තැන කියලා වෙන ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. දැන් ඔය කොණ්ඩේ ගැන ප්‍රශ්නය. කොණ්ඩේ වැවීම කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක පිරිමින්ට. හොඳ ප්‍රශ්නයක්. අතවසෙම මෙහෙමයි. දැන් මම කොණ්ඩේ වවන්න හේතුවක් වුණේ තින් සංගීත පසුබිමක් තිබුණ නිසා.
දැන් මේ කොණ්ඩිරත් අවුරුදු 25ක විතර වයසක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ස්කෝලින් අවුට් වෙච්ච ගමන් කෙලින්ම බවාගෙනම තමයි. හා හා. ඊට පස්සේ කැපුවේ නැහැ. ඒ කියන්නේ දැන් 88 මම ස්කෝලෙන් එළියට ආවේ. දැන් හරියට අවුරුදු 26ක්. කොණ්ඩේ වැවෙන්න ආරෙත් මම කිය අවුරුදු 25ක කාලයක් කිව්දී මේ වගේ දිගට ඇවිල්ලා. හා කොතරම් සුදුසුද කියනවායි කියන එක ගත්තොත් ඉතින් අපි පෑදිල්ලසම ගත්තොත් මම හිතන්නේ හරියට හිතුවොත් අතීතයේ සිට ගත්තම පිරිමි තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපේ රාජකුමාරය කපාගෙන තියෙන්නේ කියලා කියන්නේ. මොකද හරියට බැලුවොත් පිරිමිත් කුණ්ඩේ කපන්න අවශ්‍ය නැහැ ඉතින්. උනේද? ඒක විදියකට තියාගන්න තියෙනවා. ඒ කාලේ සමාජයට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ප්‍රශ්නයක් උනේ නැහනේ. කොටිම කියනවා නම් දැන් මම උදාහරණයක් ගත්තොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කුණ්ඩේ ලැබුල් බවපු ද සද්දන්ත කුලේ මනුෂ්‍යෙක් විදියට අපි ඒ කාලේ දැක්කේ. හැබැයි ඉතින් කුණ්ඩේ තමුන්ගේ රූපයට ලස්සන වෙන විදිහට දෙයක් වුණා නම් ෂෝක්. මොකද මට මතකයි සංගීත කණ්ඩේ ආරම්භ 1990 වගේ කොණ්ඩේ වවලා තිබිලා ඒ කාලේ ඉතින් අපේ ගැටවර වයස හරි හිතුවක්කාර අදහස් තියෙන වයස. මම කොණ්ඩේ කැපුව අමුතු විදිහකට හරියට මේ මැද කට්ටක විතරක් තියලා දෙපැත්ත බෝගෑවා. අර ඉස්සර ඒ ටීම් කියලා ටෙලි වෘත්තාන්තයේ ගියේ ඒකේ ඒ ටීම් එකේ ඉන්න මෑන්ස් ඇවිල්ලා එන්න සද්දන්තේ. ඔව්. මම නිකන් කටුසෙක් වගේ එක කපුවා පස්සේ එුණාට එහෙම පිස්සුවක් තිබ්බ ඒ කාලේ. අම්මගෙන් ගුටිත් කෑවා. දවස් 3ක් විතර අපේ අම්මා කතා කරේ නෑ. දැන් අපේ මේ ආදි කාලේ ගත්තොත් රජවරු ඒ වගේම මේ කනට කරාබුත් දාලා තිබුණේ නේද? මේ දැන් සමාජයේ ඔය අපේ බැනුන් අහන ඇත්තටම තරුණ කට්ටිය උදේට කොණ්ඩ වවාගෙන ඉන්නකොට කරාබුත් දානකොට අපි ලස්සන සින්දුත් අදලා තියෙනවා වෙනුවේ. දැන් තමයි පොඩි ප්‍රශ්න. ඔව් දැන් ඒවායේදී කියනවා රස්ති ආදුකාරය වගේ. ඉතින් එහෙමනම් බලද්දී අපේ රජවරු ගිට කොතනද දෙන්න ඕන තැන? අද එහෙම කියනවනේ. දැන් කොහොමද ඇත්තටම කොණ්ඩ මේන්ටේන් කරන්නේ? ඒක නානවා දවස ගන්න ආන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ආන්න වෙනවා. මොකද මම ඒක කියන්න මොන දෙයක් පළමු කොට කොණ්ඩයක් වෙවෙදි පිරිසිදුකම ඉතාම වැදගත්. මොකද එහෙම නොවුනොත් කොණ්ඩේ වැවීම අති භයානකයි, සමාජයට ඉතා අහිතකරයි, ශරීර සෞඛ්‍යයට ඉතාම අගුණදායකයි. ඉතින් මේ පිරිසිදුකම ඉතාම වැදගත්. මම මෙහෙම මේන්ටේන් කරනවා කියලා ලොකු දේවල් කරන්නේ නැහැ. මට විශේෂ වූ කිසිම දෙයක් නෑ. බිරිඳ කැමතිද කොණ්ඩ වවාගෙන? ඔව් ඉතින් යාව හම්බෙන්නේ 88. අනන්‍යතාවයනේ නේද? ඔව් ඔයා දැක්කා මගේ මේ කොණ්ඩේ අඟලෙන් අඟල වැවෙන එක ඉඳලම දැක්ක කෙනෙක් ඉතින් ඒකින්ද එයාට මේව පුරුදේම ගැටලුවක් නෑ. බයි ඉතින් ගොඩක් අයගේ ප්‍රතිචාර අනුව බලද්දී මගේ හැඩතල අනුව මේ කොණ්ඩේ මගේ හැඩරුවට ඉතාම හොඳට ගැලපෙනවා. අලංකාර වෙච්ච දේ. ඔව් ඒ කියන්නේ මේරියන්ස් කියව ගමන් මතක් වෙන නලින් පෙර නලින් පෙර කියව ගමන් මතක් වෙන අපේ කොණ්ඩේ. ඔව් මට අවස්ථාව කීපයක් හිතිලා තියෙන කොණ්ඩේ කැපුවොත් හොඳයි කියලා ඒනට මට ප්‍රතිචාර පාටේ දැක ඔයාගේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද දන්නෙත් නෑ නේ කොණ්ඩ කැපුවොත්. මොකද ඉඳලා ඉట్లా පොඩි පොඩි වැඩ වලට මේ විග්ගයක් එම දාලා ගත්තාම මට මාව වඳුරන්නත් බෑ. එතකොට ඒක ලොකු අපරාධයක් වෙනවා. දැන් මම හිතන රජකාලේ ගැන කතා කරපු නිසා අපි මතක් කරන්න ඕනේ මේ නලින් ගොඩක් වෙලාවට මේ ඒගොල්ලන් කලේ ඇත්තටම රජ වැඩනේ, රජවරු කරේ ඇත්තටම හොඳ වැඩනේ නේද? දැන් නමුත් අපේ වත්මන් සමාජය තුළ ඔක ෆැෂන් එකක් විදිහට කරනා ඉන්නවා. කොණ්ඩේ වවාගෙන රස්ති අදුකාරය වගේ වෙන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔය අතර තමයි ওই ප්‍රශ්නේ අපි දැන් නලින් වෙලා තියෙන්නේ. ඒක ඕක වෙලා තියෙන මෙහෙම ඉතින් එහෙම වෙන්න ප්‍රධාන දැන් මම මේ කොණ්ඩේ වැවුවා කියලා මම ඉස්සර කරාබෝ දාලා හිටියා. නමුත් මට සමාජය තුළ ලැබෙන්න ඕන තැන ලැබිලා තියෙනවා. එයා කිව්වාගේ රජ වැඩ කිරුවොත් වරදින්නේ නැහැ, මිනිස්සු පිළිගන්නවා ඒක. ඉතින් ඒකයි ඉතින් කොණ්ඩේ බවාගෙන නිකන් පීචන් විදිහට හිටියොත් ගණන් ගන්නේ නැහැ. අනිවාර්යයෙන් නේ. හරි. දැන් උදෑසනම නැගිට්ටාම ගොඩක් හොඳ සිතුවිලිත් එක්ක ආගම සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා කිව්වා. උදෑසනම නැගිට්ටාම දකින්න කැමතිම දේ මොකද්ද? බිරිඳද? බිරිඳ ගොඩක් වෙලාවට මම නැගිටින වෙලාවට බිරිඳ නෑ. මොකද මම දවල් වෙනකන් නිදිය ගන්න සමට රෑ වෙලා ප්‍රසංගවම. හැබැයි මම බිරිඳටත් පෙර මම අවදි වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මම මෙනෙහි කරන දෙයක් තියෙනවා. එය කරගත්තට පස්සේ ඇස්සරුනම දකින්න තියෙන ළඟම වස්තුව තමයි බිරිඳ. මොකද මේ මනසේ මෙනෙහි කරන්නේ බොහොම සරල දෙයක්. මොකද මම හැමතිස්සෙම සිහිපත් කරන දෙයක් මම මැරෙනවා. මම මැරෙන්න නියමිතයි. ඒ අදද ඊළඟ මොහොතේද දන්නේ. ඉතින් ඒ මොහොතට සූදානම් වීම වැදගත්. මොකද අපි අතින් මොන වැරදි වුණත් මොන බොරු කිව්වත් මොන දේවල් කරත් අපි හිත
පිරිසිදු කරගන්න වෑයමම කරගන්න ඕන. මොකද මැරෙන මොහොතේදී හිත වේදනා විඳුත් බෞද්ධ හිතන විදිහට මතුබායේ ආයිපදෙන්නේ නැති වෙන්න පුළුවන්. සහ කතෝලිකික වශයෙන් ගත්තත් ස්වර්ගයට යනවායි කියන්නේත් අපි හොඳ තැනකට යනවා කියන්නේ. හොඳ තැනකට යන්න හොඳ හිතක යන්න ඕනේ. මැරෙන වෙලාවට අපි පව කරලා තියෙනවා නම් ඒවා සීපත් කර කර ගියොතින් අපිට එතන නිර්ය මිසක් ස්වර්ගය නෙවෙයි. ඉතින් මිනිසෙක් හැටියට වැරදි වෙන්න පුළුවන්. වැරදි කරන්න පුළුවන්. සමාව ගන්න. සමාව ගන්න. සමාව දෙන්න. මේව තමයි ජීවිතේ අපිට වැදගත් දේවල්. ඉතින් මම අද ඉන්න තලේ එකයි. මම මගේ අතීතයට මම වෛර කරන්නෙත් නෑ, දුක් වෙන්නෙත් නෑ. ජීවිතේ මට ලොකු පාඩම් ගොඩාක් දුන්න ඒ අතීතයට මම ස්තුති කරනවා. මොකද අද මට මේම හිතන්න පුරුදු කරේ මගේ අතීතයයි. ඉතින් ඒ නිසා මම මිනිසෙක් හැටියට ජීවත් වෙන්න හරි ආසයි. ජීවත් වෙන්න ආස නිසාම මම මගේ අතීතයේ සිදුච යම් යම් වැරදි තිබ්බනම් ඒව ආය නොවෙන්නත් ආය ඒව නොකරන්නත් හොඳ දේ කියාගෙන හරි දේ කරගෙන ඉන්නම උත්සාහ කිරීම තමයි මම නම් උත්සාහ කරන්නේ. උදෑසන සිහිපත් කරන්නේ ওই ටිකයි. වෙන දෙයක් ජනප්‍රිය වෙන්න, මගේ සින්දුව ෆේමස් වෙන්න, මට සල්ලි ලැබෙන්න කියලා මම කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මං ඉල්ලන ශක්තිය ඔච්චරයි. හොඳ දේ කරන්න, හරි දේ කියන්න මට ශක්තිය දෙන්න ඔච්චරයි. ඒක මට ලැබිලා තියෙනවා. පින්පව් විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම පින පව කියන දේ බොහොම ධර්ම විදිහට මම විශ්වාස කරන කෙනෙක්. සමහර උදවිය ඉතින් අපේ මූණවල් බල්ලා අත් බල්ලා කීප දේවල් දිහාත් බලද්දි ආසාවට ඇවිල්ලා කතා කරන ඇත්ත එහෙම කියනවනේ. එතකොට කියනවා මහත්තයා පෙර භවයේ මෙන්න මෙහෙම කෙනෙක්. ඒ පින තමයි මේ ගෙනියන්නේ. අර ඒකයි මේකයි. එතකොට සමහරට ඒ පින නැති කරගන්න මේ භවයේ අපි පාවිච්චි කරගත්තොත් ඊළඟ භවයේ අපි ආයේ මනුස්සෙක් වෙලා ඉපදෙයිද දන්නේ නැහැ. හැබැයි මම කාරණා දෙකකින් මම ජීවිතේ වටිනාකම් ඉගෙන ගත්තා. නරකක් සිද්ධ වෙන හැම තැනකම වේදනාවක් දැක්කා. හොඳ කරන හැම මොහොතකම සතුටක් මං කැත්තිලා. ඉතින් මට නම් මිල මුදල් වලට වඩා මගේ හිතේ සැනසීම සැපතම අගය කරනවා. ඉතින් මම විශ්වාස කරනවා පින පව ඇති වෙන්න පසුබිම් වෙන්නේ තමුන් කරන කියන යහපත් සහ නරක දේවල් වලින්. ඉතින් අපි ලකුණු දාගන්න ඕනේ හොඳ දෙයට හරි දෙයට. ඔව්. ගොඩක් හොඳ දේවල්, ගොඩක් හරි ආස හිතනවා. ඇත්තටම මේ කතා කරගෙන යන තව ගොඩක් ප්‍රශ්නක් තිබුණා. ඒ ඔස්සේ කතා කරනකොට අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් නලින් පෙරලා ගොඩාක් තියෙනවා. ඔබේ ජීවිතය තුළින්, ඔබේ අත්දැකීම් තුළින් ඔබ කතා කරන්නේ මේ ඇත්ත. බොහොම හදවතින් මේ කතා කරන්න කියලා අපිට ඇත්තටම දැනෙනවා. ඉතින් ශාමෙන් මොකද තත්ත්වය? ශාමෙන්ට පුළුවන් අද දවසේදී ශාමෙන්ගේ ඒ අතින් ඉතාමත් දක්ෂ ලෙස කලාවක් ඇත්ත වශයෙන්ම කියනවා නම් චිත්‍ර කලාව අපි බලමු. අපි ශාමෙන්ට ආරාධනා කරනවා නලින් පෙරේරාට අද දවසේදී අඳපු චිත්‍රය බාර දෙන්න කියලා. මම හිතන්නේ මේ වගේ චිත්‍ර ඔබට මීට කලිනුත් ලැබිලා ඇති නේද? වාව්! ඔයා විතරනේ දකින්නේ. ඒක මට ඇත්ත වශයෙන්ම මේ පුංචි වෙලාවක තුල මෙච්චර මේක පුදුම හැකියාවක්. ඇත්ත වශයෙන්ම මේ පෙන්සිල් වර්ක් එක ගැන මටත් කතා කරන්න ඕන. මොකද මම පොඩ්ඩක් බෙදාගත්ත චිත්‍ර කලාව ගැන. නලින් පෙරේරා කියන්නේ චිත්‍ර කලාවට ගොඩක් ආස කරන, ඒ වගේ මටත් පුළුවන් මේ දක්ෂතාවය වටක් තියෙනවානේ. මට මතකයි මම ඕ ලෙවල් කරනකොට 1985 මම පැන්සලෙන් ඇඳ චිත්‍රයක් වීරපුරන්නප්පු ගීචාරිත මම මේ වගේම වුණ මම ඒක මට මතකයි ක්ලාස් එකේ ටියුෂන් පන්තිත් නෝටිස් බෝඩ් එකේ දාලා තිබ්බානිත් ළමයිට පේන්නේ. ඉතින් මම ගොඩාක් අගය කරනවා ඔබගේ හැකියාව. මේක ජීවිතයේ බොහොම සැනසීමක් ලැබෙන විෂයක්. මම ගොඩාක් අගය කරන පැත්ත ගොඩාක් ඉස්සෝති. ඔබට වැඩි වැඩියෙන් චිත්ත ධෛර්යය ලැබෙන්න ඕනේ මෙවැනි කටයුතු තව නිර්මාණ කරන්න. එහෙමනම් ශාමෙන් ගොඩක් ස්තුතියි අද දවසේදීත් අපේ ජනප්‍රිය තරවගේ රුව චිත්‍රයට නැගුණාට. ඒ වගේම ගොඩක් කාර්යබහුලයි. අපි දන්නවා මේ හැම දෙෙම අස්සේ අපේ ආරාධනාව පිළිගෙන ආවට නලින් පෙරේරා ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ආදරේ අපි ඔබට හැමදාමත් ආදරේ කරන. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සංගීත ශාස්ත්‍රයේ තවත් ඉදිරියට තව තවත් දේවල්. ඒ වගේම අලුත් ගීතය ඉතාමත් හොඳින් ප්‍රචාරය වෙලා ජනප්‍රිය වෙන්න කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔව් ඒක විශේෂයෙන් කියන්න ඕන ආශා. මොකද අපි කණ්ඩායමක් තුළ හැමතිස්සෙම රසික ජනතාව තමයි අපි මෙතන ගෙනලා තියෙන්නේ. හොඳ දේ හරි දේ. එතනත් ඒකත් එහෙමයි. අනිවාර්යයෙන්ම අපි ඉන්නවා එතන. හැමතිස්සෙම අපිත් එක්ක වීඩියෝ එක බලන්න හැමෝම
බබා කෙටු හැටි මම ආදරෙන් දීපු තිරණයක් ඒක බලන්න හැමෝමයි ඒ ආරාධනයත් එක්ක එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා යලිත් වතාවක් එහෙමනම් අද දවසේ වින්දනයේ උදෑසන සඳා දවසෙන් සමුගෙන යන්නට සිදු වෙනවා ප්‍රාර්ථනා කරනවා සමුගන්නා මොහොතේ හැම කෙනෙකුටම ජයග්‍රාහී යහපත් සුන්දර දවසක් වෙන්න කියලා ජයග්‍රාහී